ගොරකා තරුණ බව රැකදෙන සුපිරි ඔසුව පුරාණයේ පටන් කුළුබඩුවක් ලෙස ලෝකයේ රටවල් රාශියක ගොරකා භාවිතා වුණා. එය සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම හිතකර තත්ත්වයකට පත්කිරීම වගේම තවත් රෝග රැසකට ඉහළම ගුණයක් දෙන ඔසුවක් බව මෑත අතීතයේදී සොයා ගැනීමත් සමගම ගොරකා වලට ලැබුණු පිළිගැනීම තවත් ඉහළ ගියා. අපේ රටේ නම් ගොරකා ගසට අද්භූත බවකුත් ලැබී තිබුණා. ගමේ තොවිල්වල අයලේ සෑදීමට යොදාගන්නේ ගොරකාතු නිසා ඒ ගස්වල යකුන් වාසය කරන බවට සමහර ගැමියන් විශ්වාස කළා. ගොරකා ගසේ පැතිරීම. ගොරකා ප්‍රභේද හතරක් තියෙනවා. රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී වශයෙන් මේවා බෙදෙනවා. මේ අතරින් කුළුබඩුවක් ලෙස ගන්නෙ එළ ගොරකා සහ රත් ගොරකා. මල ගොරකා ආහාරයට ගන්නෙ නැහැ. රට ගොරකා පළතුරක් ලෙස භාවිතයට ගන්නවා. ගොරකා ගහේ ආරම්භය ඉන්දියානු උපමහද්වීපයෙන් පටන්ගත් බවත් එහි සිට මලයාසියාව, බුරුමය හා තායිලන්තය ආදී ආසියානු රටවල පැතිර ගිය බවත් සැලකෙනවා. මේ ගස වසරකට දෙවරක් පළදාව ලබා දෙනවා. එය ශ්‍රී ලංකාවේ නම් නිවර්තන වැසි වනාන්තරවල ස්වභාවිකව දක්නට ලැබෙන සෙවන ප්‍රිය කරන සෙමින් වැඩෙන ගහක්. ගොරකා ගස් මීටර 15ක් දක්වා උසට වැඩෙනවා. අතීතයේ තෙත් කලාපයේ බොහෝ ගෙවතු ඉඩම්වල වනවදුළුවල ගොරකා ගහක් දෙකක් දක්නට ලැබුණා. දැන් ඉඩම් කුඩා වීම නිසා ගොරකා ගස් වඳ වී යන තැනට පත් වෙලා. ලෝක ස්වභාව ආරක්ෂණ සංගමයේ රතුදත්ත පොතට අනුව ගොරකා ගස ලෝකයේ වඳ වී යන ශාක ගොන්නට අයත්. ගොරකා වගාව. මේ ගහ ආර්ථික භෝගයක් ලෙස වගා කරන්නේ ඉතා කලාතුරකින්. ගොරකා වගාවට හොඳින් ජලය බැස යන තරමක් ආම්ලික මැටි ලෝම පස වඩාත් සුදුසු බව කෘෂි විද්‍යාඥයන් පවසනවා. ගොරකා ශාකයට හොඳින් ව්‍යාප්ත වූ වැස්සකුත් අවශ්‍යයි. මේ ගස්වල ගෙඩි හට ගැනීමට අවුරුදු 7ක් 9ක් ගත වෙනවා. බද්ධකල ශාක සඳහා අවුරුදු 4ක් 5ක් ගත වෙනවා. ආහාර රසකරන ගොරකා. ඈත අතීතයේ ඉඳලම ආහාර රසකරන ද්‍රව්‍යයක් විදිහට ගොරකා ප්‍රසිද්ධයි. මාළු ඇඹුල් තියල්, කිරි හොදි වැනි ව්‍යංජන පිසීමේදී අනිවාර්යයෙන්ම තිබිය යුතු රසකාරකයක් උනේ ගොරකා. සුපිරි ගුණැති අසුවක්. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව ගොරකා ශරීරයේ බර අඩු කිරීමට, විෂ ඉවත් කිරීමට හා තරුණකම රැක ගැනීමට උපකාරී කරන ඖෂධයක්. ආයුර්වේදයේදී ගොරකා හඳුන්වන්නේ වෘක්ෂාම්ල ලෙස. ඇඹුල් රසයෙන් යුත් ද්‍රව්‍යයක් ලෙස වෘක්ෂාම්ල හෘදයට වඩාත් හිතකර බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ස්ථූලතාව නිසා ගැටලු හටගත් අයට වගේම ගැස්ට්‍රයිටිස් ඇතිවීමෙන් වැළක්වීමටත් ගොරකා කදිම ඔසුවක්. දියවැඩියා රෝගයෙන් පෙළන අයගේ ඉන්සියුලින් පිටකරන සෛලවලට යම් සංවේදීතාවක් ලබා දීමට ගොරකා වලට හැකියාවක් ඇති බව පරීක්ෂණ වලින් හෙළි වූ කරුණක්. ඒ අනුව ඉන්සියුලින් පිටකිරීම වර්ධනයටද ගොරකා වලට හැකියාවක් තියෙනවා. ආහාර දිරවීමේ රෝග මෙන්ම සන්ධි රෝග සහ ගර්භාෂ රෝග වලටද ප්‍රතිකාර කිරීමේදී ගොරකා භාවිතා කරනවා. ගොරකා ප්‍රතිඔක්සිකාරක ගුණය බහුල ඖෂධයක් විදිහට සලකනවා. ඒ අනුව පිළිකා නාශක ගුණය යුක්තයි. විශේෂයෙන්ම ආහාර මාර්ගයේ ආශ්‍රිතව පිළිකා ඇතිවීම වැළැක්වීමට සමත්. අර්ශ සහ පණු රෝග සඳහාත් ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. විදුරු මස් දියවීම, බඩවැලේ ආබාධ, වන සහ තුවාල යනාදිය සුව කිරීමට ගොරකා යුෂ භාවිතා කරනවා. කැඩුම් බිඳුම් ප්‍රතිකාර වලටද ගොරකා කොළ, පොතු සහ මල් යොදා ගන්නවා. ගොරකා ගසේ පොත්ෙන් ගන්නා කිරි මැලියම්ද ආයුර්වේද ඖෂධ සඳහා යොදා ගන්නවා. එය විෂ බීජ නාශකයක් හැටියටද සලකනවා. පෝෂණ ගුණය. ගොරකා ගෙඩියෙහි ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණ ගණනාවක් පවතින බව හෙළිව තියෙනවා. කැල්සියම්, විටමින් සී, ෆයිබර් සහ ජලය වගේම ටාටරික් අම්ලය, පොටෑසියම් සහ ඛනිජ ලවණත් එහි අඩංගුයි. ගොරකාවල විශේෂ ලක්ෂණයක් වෙන්නේ සීනි සහ කැලරි අඩංගු නොවීම. නවීන ගොරකා නිපයුම්. අතීතයේදී ගලේ අඹරා හෝ වියලාගත් බික් වශයෙන් භාවිතා වුණත් අද වෙනකොට නිෂ්පාදන රාශියක් දකින්න ලැබෙනවා. පිටරටවල නම් ගොරකා කැප්සූල් හා දියර වශයෙන් නිපදවා අපනයනය කිරීමක් දැක ගන්න පුළුවන්. අපේ රටෙත් විවිධ නිෂ්පාදන ආයතන ගොරකා ගෙඩි වියලි සහ සැකසූ නිෂ්පාදන වශයෙන් අපනයනය කරනවා. දේශීයව ගමේ කඩේත් අද ගොරකා පේස්ට් අලවියට තියෙනවා. ගොරකා පිටි සහ ගොරකා තේ වශයෙන්ද අපනයනය කරන අතර ඒවා දේශීයව සුපිරි වෙළඳ සැල් වලින් මිලදී ගන්න පුළුවන්. ගොරකා වලින් තරණ සිසිල් බීමද අද ජනප්‍රිය වෙලා. ගොරකා චූර්ණය දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයන් ටික කලකට පෙර සිට නිපදවා වෙළඳ සැල් වලට නිකුත් කරනවා. එය අධික තරබාරු බව අඩු කිරීම සඳහා මහඟු ඖෂධයක්. අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය හේතුවෙන් ඇතිවන තරබාරු බව අඩු කරන එය කොලෙස්ටරෝල් පාලනයට හා දියවැඩියාව පාලනයටද යොදා ගන්න පුළුවන්. ගොරකා වල නූතනම නිපයුම ගොරකා තේ. එය වෙනත් රටවල් වලත් ප්‍රචලිත ඖෂධීය පානයක්.
හරිත තේ හෝ කළු තේ සමග මිශ්‍ර කර තේ ශැෂේ බෑග් ලෙස මේවා වෙළඳ පොළ තුල දක්නට ලැබෙනවා. මෙම නිපයුමේද ප්‍රධාන ඉලක්කය වෙන්නේ අද විශාල ගැටලුවක් වෙලා තියෙන තරබාරු බව දොරලා සිරුරේ හැඩය පවත්වා ගැනීම. මානසික පීඩනය දුරු කිරීමද සිරුරේ සීනි මට්ටම පාලනය කිරීමද කොලෙස්ටරෝල් පාලනය කිරීමද මෙමගින් සිදු වෙනවා.